දාස් නමසය අසතුනේ කළු ජූලිය ඇතවසෙන් මෙය නිදහසෙන් පස්සේ අපේ රටේ ඇතිවෙච්ච ම්ලේච්චම සිද්ධිය වශයෙන් සලකන්න පුළුවන්. මෙහිදී 1983 ජූලි මාසයේ 23 වෙනිදා සිට 1983 ජූලි 30 වෙනිදා දක්වා කාලය තුළ මේ ජාතිවාදී කෝලාහල පැවතුණා. මේ සතිය පුරා මේ සතිය තමයි කළු ජූලියේ කළුම සතිය. පළවෙනි දින දෙමළ ජනතාව පළවෙනි දවසේ ආර්සිය 79 දෙනෙක් දෙමළ පුරවැසියන් ඝාතනය කරනු ලැබුවා. කේවල් 8000ක් විතර එක්ක ගිනිබත් ගිනි ගිනි ලැබුවා. එහෙම නැත්නම් ආලාබානි කරා නොයිකාගේ දාතක. ඉතින් මේ සිද්ධියට පසු විමේච්ච කාරණා තමයි බෝධනා දැන් දන්නේ නැහැ. 1983 ජූලි මාසේ 18 වෙනිදා ආණ්ඩුව විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරා. මොකද විභාගයකින් තොරව මිනි අයින් කරන්න ඉන්ක්වෙස්ට් එකක් තියන්නේ නැතුව ඊළඟ ජූලි මාසේ 18 19 20 එනකොට එදා මේ පළ කරනු ලැබූ සිංහල පුවත්පත් විශේෂයෙන් දවස පුවත්පත් මාධ්‍ය මේකදී කරපු කාර්යභාරය කියන්නේ මොකද මාධ්‍ය නිදහස ගැන කතා කරනවා. මාධ්‍ය නිදහස එදා පාවිච්චි කරපු ආකාරය ඔවුන් කියා හිටියා ත්‍රස්තව උතුරේ ත්‍රස්තවාදයට පිළිතුරු දකුණේ ත්‍රස්තවාදය. එය දිනවකවානුව ඇතුව කිව්වා 22 23න් පස්සේ ඒකට නිසි ප්‍රතිචාරයක් ඇති වෙන්නේ නැහැ කියලා. ඒ පසුවිම තුළ තමයි මේ සිද්ධිය නැතුවනේ අර සොල්දාදුවන් 13 දෙනා ගෙනා හැටි. සොල්දාදුවන් 13 දෙනා ආණ්ඩුව තාමත් අදහ ගන්න බැරි තීරණයක් තමයි ඒක. ආන හමුදාව ගත්තේ ඒ මියගේ අයගේ දේහයන් ඒ නෑදෑයින්ට දෙන්නේ නැතුව ඒ පළාත්වල කොළඹට ගෙනල්ල එක් තැනක එක වෙලාවට වලදාන්න. ඉතින් රට පුරා ඉන්න නෑදෑයෝ එතෙන්ට ගෙනල්ලා. ඉතින් මෙවැනි සිද්ධියක් වෙනකොටම අපේක්ෂා කරන්න ඕනේ ඒකට ඇති වෙන ප්‍රතික්‍රියාව ජනතාව තුළ. දෙවෙනි කාරණාව මෙය හටගත්තේ 23 වෙනිදා උදේ. හැන්දෑ වෙනකන් හදිසි නීතිය ප්‍රකාශයට පත් කරේ නැහැ. අදින එතකොට මිනිස්සු නිදැල්ලේ. මොකද අපි ඇහින් දැක්කා. අපි S2කින් දැකපු දේ. ඊළඟට රාජ්‍ය නායක ජයා ජාදන දවස් 4ක් යනකම් ගුවන් විදුලියට රූපවාහිනියට ආවේ නැහැ. කිසිදු නායකයෙක් කිසිදු නිලධාරියෙක් ගොළු අතරක එකන්ද රටේ ජනතාව දන්නේ මොනවද වෙන්නේ කියලා. කටකතාවල් තමයි ප්‍රධාන සම්නිවේදන මාධ්‍ය. අටකතාව ඒසා ඒ ජාතිවාදී කොළහල් රට පුරා ඇති වෙන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා තමයි ඊට පස්සේ මෙය අර දවස පත්තරේම තිබෙනවා මේ සිද්ධිය වෙන්න ඉස්සරලා. මේ ත්‍රස්තවාදීන් පිටිපස්සේ ඉන්නේ වමේ පක්ෂ. සමාජවාදී තානාපති කාර්යාලය මේක සම්බන්ධයි. මේවා ඔක්කොම එලවන්න ඕන. අත්තරංගුඩ ගන්න ඕන තහනම් කරන්න ඕන කියලා. ආණ්ඩු තීරණය කරන්න ඉස්සරලා ජනමාධ්‍ය දිරු මේ ආවා. 30 වෙනිදා දැන් අපේ පක්ෂය තහනම් කරා. රෑ 12ට හමුදාව පොලිසිය ඇවිල්ලා අත්තරංගුඩ ගත්තා අපි. ඒක අත්තරංගුඩ අරගෙන ප්‍රශ්න කරා. දවස් 56ක් මේ ගම ඉහිර ගෙදර තියාගෙන. මොකද ඔවුන් කරපු දේ වෙනත් අය මත පටවන්න තමයි හතු කරේ. දක්ෂ විදියට ඒක හඳ මේක සැලසුමක් හදුව කරපු දේ අප පැහැදිලි. ඉතින් මේ 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 මේන් ඇති වෙච්ච සිද්ධිය මොකද්ද? මේකෙන් තමයි
රට දෙකට ගැඩීම ආරම්භ වුණ එදා. මේකෙන් තමයි ප්‍රභාකරන් නායකෙක් බවට පත් කරේ. පොදු ජන දෙමළ ජනතාව සියල්ලක්ම ත්‍රස්තවාදයේ තුරුලට තල්ලු කරා. අපි අවුරුදු 2500ක් අතර මේ රටේ ජීවත් වෙන සහෝදරත්වයෙන් දීපු ජනතාව අතර සදාකාලික බෙදීමක් ඇති කරා. විදායක ජනාධිපති ව්‍යවස්ථාවේ තිබෙන බලතල මුළුමනින්ම පාවිච්චි කරන්න පටන් ගත්තා. ඒ පාවිච්චි කිරීම දිගින් දිගටම ඊළඟට ඒක භාවිතයෙන් භාවිතයට පත් වුණේ මේ කළු ජූලිය තුලින් තමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙපාරක් වෙනස් කරා. හතරවෙනි සංශෝධනය හා හයවෙනි සංශෝධනය. හයවෙනි සංශෝධනයෙන් කරේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඡන්දයෙන් තෝරාපත් ගත්තු උතුරු නැගෙනහිර මන්ත්‍රීවරු 18 දෙනා එක ව්‍යවස්ථා සංශෝධනයකින් ගෙදර ඇරියා. එතකොට දෙමළ ප්‍රජාවට නායකත්වයක් නැති වුණා. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වය අහිමි කරා. ඊළඟට ඒකෙන් තමයි ලොකුම ගැම්ම ලැබුණේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන කොටස් වලට, ත්‍රස්තවාදී කොටස් වලට දෙමළ ජනතාව නායකත්වයක් දෙන්න. ඉතින් ඊළඟට අපේ හමුදාව එදා හිටියේ 15,000යි. එදා 83 දී අපි වැය කරේ රුපියල් අවුරුද්දටම බිලියන් 1යි. ඉදකට 1983. අද වෙනකොට බිලියන් 117ක් වෙනවා 2007 වෙනකොට. අපේ ආර්ථිකයට විශාල පහරක් දුන්නා. ඉතින් අපේ දේශපාලන වශයෙන්, ආර්ථික වශයෙන්, සමාජයේ වශයෙන්, සංස්කෘතික වශයෙන් අපේ රටේ පැවැත්මට ප්‍රබල ලෙස මම හිතන්නේ විශාල බලපෑමක් ඇති කර ම්ලේච්ඡතම සිද්ධිය අපේ රටේ ඉතිහාසයේ 80 දින කළු ජූලිය. එයි තුන රටේ ජනගහණයෙන් 107ක් තර රටෙන් ඉවත් වෙලා ගියා. තාමත් ඔවුන් පිටරට ඉන්න කට්ටිය ඉන්නවා. අපේ රටේ ඉතිහාසයේ කවරදාකද නැහැ 107ක් රටෙන් පිටර වෙලා ගියේ රිෆියුජිස්ලා. ඒ 83 රිෆියුජිස්ලා තාමත් ඉන්නවා. තමිල්නාඩු වලට ගියාම බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ අවුරුදු 25ක් අවුරුදු 25 තුස්සේ රිෆියුජි කැම්ප්ස් වල ඉන්න අය ඉන්නවා. අද ඔවුන් පුංචි ළමයි, අද ඔවුන් ලොකු තරුණ තරුණියෝ. ඉතින් මේ සියලු කාරණා වලින් අපට පේන්නේ මෙවැනි ම්ලේච්ඡ තත්ත්වයක් යලි අපේ රටේ අවරදාවක් ඇති නොවන වග බලා ගැනීම තමයි අප වෙත පැවරෙන ජාතික වගකීම. එසා මේකට තුඩු දෙච්ච සාධක තිබෙනවා. දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික සාධක තිබෙනවා. එයට නායකත්වයක් දෙන ඔවුන් ත්‍රස්ත ඔවුන් වැරදි මගේ උන්ගේ විසඳුම් මාර්ගය පිළිගන්නේ නැහැ. විසඳුම් මාර්ගය ත්‍රස්තවාදී මාර්ගයක් වශයෙන් මේ දේශපාලන ප්‍රශ්නයක විසඳුමක් හොයන්න බෑ. ඒ තවත් වඩා කවරදාකත් ඉතිහාසයේම ඔප්පු කරලා තියෙන කවදාකත් එවැනි දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා අපි මෙයට දේශපාලන විසඳුමක් සෙවීමේ කාර්යභාරයට ඉහළම ජාතික න්‍යායපත්‍රයේ ඉහළටම ගේන්න ඕන. දැන් මේ කරන්න බැරි වෙලා තියෙන්නේ මේ අන්තවාදී කොටස් වල වරද නිසානේ මම කියන්නේ. LTTE එක හෝ නැත්නම් මේ පැත්තේ දකුණේ ඉන්න අන්තවාදීන් විශාලක ප්‍රධාන වගකීම පැවැරෙන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මැතිවරණයකදී ඡන්ද බැංකුවක් හිමි 85%ක ඡන්ද බැංකුවක් හිමි ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අවසාන විසඳුමක් පිළිබඳ පොදු එකක් එකට එනවනම් අද කොතෙකුත් ත්‍රස්තවාදී දේවල් සිය දිනුනත් එය ජනතාව රටේ ජනතාව පිළිගන්න තත්ත්වයකට එනවා. එතකොට මේ ප්‍රශ්නේ විසඳුමක් ගේන්න පුළුවන්. ඒක තමයි එකම ඒකීය මාර්ගය.